සංගතයක් කාලෙදි මේ සිදුවන දේවල්. මේවා මේ ජනාධිපතිතුමාාවත් අගමැතිතුමාවත් බැසිල්ලම තිතුමාවත් මේ හිතාමතා කරපු දේවල්වත්. වෙන කිසිමගෙනෙක් හිතාමතා කරපු දේවල් නෙමේ. මේක අපි නොපෙනෙන සතුරේ අපිට සටකරට සිද් වෙලා තියෙනවා මේ නොපෙන සතුරත් එක්ක අපිට විතරක් නෙමෙයි ලෝකයේ සෑම රටට නමුත් ඒ රටවල් අපේ රටවල් වගේ නෙමෙයි. ගොඩාක් මේ දේ සිද්ධ වෙච්ච රටවල් බලපාපු රටවල් ඉතාමත්ම සංවර්ධිත රටවල්. ත් අපේ රට අවාසනාවකට තාමත් සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා අපි පුංචිකාල ඇහවට අද අපේ රට අපිට හඳුන්න වෙලා තියෙන දුපත් රටක් කියලා. අපේ මිස්ට් එක යන්නේ පුවකාන්ට්‍රී ඩිවල පින්කන්්‍රීස් කියන එක නෙමයි වෙන ශ්‍රී ලංකාව. එතකොට අපි දුප්පත් රටක් හැටියට මේ රටේ දරිද්‍රතාවය මෙච්චර දරිද්‍රකාාවෙන් පැළන රටක් හැටියට අපිට මේක විශාල විදියට බලපාපු දෙයක් මේ වසංගත. කද ජීතතික ේරගණඩ න එකක පැත්තකින් ඩල්ර් හිගේට ප්‍රශ්න ප්‍රශ් උත්තර හන්ඩුව න විතාව පැත්තකින්. එතකට නාාධිපතිතුමාට ඇත්තරම විශාල අභියෝගයක්. එතුමා ඇතුළුව. අපේ ගරු ඇගමැතිතුමා ගත් මේ ආණ්ඩුව අපි සියලු දෙනාටමක විශාල අභියෝගයක්. නමුත් ගරු බැසිල් ඇමතිතුමා මුදල් ලැමැතුමා හටියට මේ වැඩ බාර අරගෙන. එතුමා අද හදල තියෙන්නේ රටේ මේ දරිද්‍රතාවේ නැති කල්ලා. මිනිස්සුන්ගේ මේ දුප්පත්කම නැති කරලා. හමන්ගේ දේශීයදේ ඇත්ත වශයෙන්ම ඒක තමයි හරිදේ. අපි මේ ජයා ජයවදන මැතිතුමා හැත්ත හතේ ගෙනප විෘත ආර්ථකඇත් එක්ක මේ රටේ මිනිස්සුන්ට වනේ රටේ මිනිස්සු කම්මැලිවුණා. එදා ඒ මිනිස්සු කරගනගිය වගාවල් සියල දේවල් නැවතුුණම්. ඒක අඩ වුණා මොකද අපි හැම දෙයක්ම රටින් ගේන්න පටන්ගත්තා. හැම දෙයක් බලාගෙන හිට රටන් ගෙනකක් නමුත්ේ ටන් ගේන විෘ තාර්ථකය ප්‍රශ්නයක් නෑ හැමතියෙන් දෝන අපි ගෝල්ඩියිි ේල්ලු ලෝකයේ ජීවත්තින රටක්මි ලෝකය තුළ එතකට අපි ජාත්‍යන්තර වශයෙන් අප ඒ දේවල් කළ යුතුයි. අපිට ඩු ගේන් ඩුවන ගෙනනියන්්ඩෝන අපි නයිනේ නායනෙ මේ දෙදකම කළ යුතුයි. නමුත් අපේ දේශයදේ අපි ගොන්න ගා ගණ්ඩෝන ටක් තුළ. ඕනම රටක තියෙනවා තමංගි කියන දේශී දෙයක් මැද පෙරදිග තෙල් තියෙනවා සෞ ෆ්‍රිකාල රත්තරන්තියනවා සීරලියන් වල දයි දේමන්ති තියෙනවා ඔයවගේ ගොඩක් රටවල්ල දේල් තිනෙන තන්ගේ දේශය දේවල්. ගොඩ නගාගෙන තමන්ට කරන්න නමු අපේ රටේ අද වෙලා තියෙන්නේ අපිට තිමුණ ේ පොල් රබල් අද තේ වගාව වෙච්චර අප පිට රටවල්වලට යවාගන්න විඩියන්න හේතුව චීනේ සහ කෙන්ියාව කියන රට මේදක අරගනිව රයිදැන් අතට